වෙලාව එනකම් බලන් ඉඳලා ඔබතුමා හිටපු ජනාධිපතිතුමා දුන්න බෝම්බය ජනාධිපතිතුමා ඉස්සරහ අතෑරියා නේද? අපි පෑදලියෙම ජාතික ආණ්ඩුවට එකතු වෙලා තියෙන්නේ අවුරුදු දෙකෙන් පස්සේ අපි ගන්නව තීන්දුව తీරන පිළිබඳව අපි අනිවාර්යෙන් කතා කරන්නේ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ රැස්වීමද ඔබ මොකද්ද කිව්වේ? මම පෑදලිය අතිගරු ජනාධිපතිතුමාට පෙන්වුවේ රටේ ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි තියෙන මතවාදයේ හොඳ නැහැ. ඔබතුමා නැකිටින්න ඉස්සලා ජෝන් සෙනවිරත්න මහත්තයා නැකිටලා කිව්වා නේද? ජෝන් සෙනවිරත්න මහත්මයායි අන්ධ ප්‍රදර්ශනය අප මහත්තයා එතකොට සුසිල් ප්‍රේමජන්ත මහත්මයායි ආණ්ඩුවෙන් යනවා කියලා. ඒ නම යොදනවා මට වුණා. නමුත් එතුමාගේ ස්ථාවරය එතුමා ප්‍රකාශ කළා. එහෙනම් ඇයි සමහර මන්ත්‍රීවරු කියන්නේ 20ක් ආණ්ඩුවෙන් යන්න ඉන්නවා කියලා? ජනාධිපතිතුමාගේ තිබ්බ සාකච්ඡාවේදී කිව්වේ කණ්ඩායම අපි දෙට 41ම යම්සි තීන්දුවක් ගමු කියන එක තමයි. ජනාධිපතිතුමා මොකද කිව්වේ? අපි අවුරුදු දෙකකට දෙසැම්බර් දක්වා කාලය කියන එක කිව්වා. එතකන් ඉන්න කියන එක තමයි එතුමා ආරාධනා කළේ. කාලය අවසන් වෙන්නේ සැප්තැම්බර් මාසෙද නැත්නම් දෙසැම්බර් මාසෙද? ජාතික ආණ්ඩුව කියන යෝජනාව න්‍යාය පුස්තකයට ඇවිල්ලා සාකච්ඡා කරන්නේ සැප්තැම්බර් 3. ජනාධිපතිතුමා පෙරේදා තිබ්බ රැස්වීමදී කිව්වේ මධ්‍යම කාර්ය සභාවේ තීන්දුව අරන් තියෙන්නේ දෙසැම්බර් අන්තිම දක්වා යන්න ඕනේ කියලා. එහෙම වුණොත් ඔබතුමල්ලා වාඩි වෙන්නේ ඒකාබද්ධ විපක්ෂ පැත්තේ ගිහින් නැත්නම් ස්වාධීන මන්ත්‍රීවරයෙක්. අපි තීන්දුව ගන්නේ කණ්ඩායමක් විදියට පොදු බෞතර මත. එතනත් ප්‍රශ්නයක් තියෙනවා නේද? අපි ඉන්න ඕනේ ඒකාබද්ධ විපක්ෂ පැත්තේ ස්වාධීනවද කියලා. සාකච්ඡාවකදී මත දෙකම තියෙනවා. ওই මත දෙකම තියෙනවා. ඔබතුමල්ලා ආණ්ඩුවෙන් ගියොත් එහෙම එක්සත් ජාතිපක්ෂේ ආණ්ඩුවක් මෙහෙවන්න වැඩි ඉඩකඩක් තියෙනවා. අපි ආණ්ඩුවෙන් යන්න තීන්දුව කළොත් ඇත්තට එක්සත් ජාතිපක්ෂේ තමයි ආණ්ඩුව කරන්නේ. ඒකේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබතුමල්ලා වක්තව කරන්නේ එක්සත් ජාතිපක්ෂේ ආණ්ඩුවක් කරන්න මේ අවස්ථාව සලසන්නේ. අපි තීන්දුව අරන්නේ නැහැ නේ. ගන්න ඉස්සෙල්ලා අපිට ඒකට උත්තරයක් දෙන්න බෑ. මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය වෙච්ච එක ගැන අද ඔබට තියෙන දුකක්ද සන්තෝෂයක්ද? මම පෞද්ගලිකව හිතන්නේ අපි ටිකක් තරදුනේක හොඳයි කියලා. ආණ්ඩුවේ නියෝජනය කරන ඇමතිවරයෙක් විදිහට ඔබතුමා කැමතිද මහින්ද රාජපක්ෂ මහත්මයා ආයිත් දේශපාලනයට ඇවිල්ලා නායකත්වය ගන්නවට? දැන් වැඩ කරන්න ඕනේ වර්තමාන ජනාධිපතිතුමාට. හැබැයි අපි තීන්දුවක් ගත්තොත් නෑ මේ ආණ්ඩුවෙක් ඉඳලා වැඩක් නෑ මේ ආණ්ඩුවෙන් අපි යන්න ඕනේ කියන එක. ඉතින් එදාට මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්ව දෙන සම්දාන සමාජයට වැඩ කරන්න වෙයි. අර ප්‍රේමදාස මහත්තයා ගාව බාබු හිටියා වගේ ජනාධිපතිතුමා ගාවත් ඉන්නව නේද හිටපු ජනාධිපතිතුමාගේ ගෝලියෝ? හිටපු ජනාධිපතිතුමා ගාව හිටපු අය තමයි ජනාධිපතිතුමා ගාව ඉන්නේ. මොකද කියේ පාර මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සම්දානේ කණ්ඩායනායකයා විදිහට සිටිනා ඉපත් උනේ. දැන් ඒ කාලේ මේ කුඩු චෝදනා අර චෝදනා මේ චෝදනා එල්ල වෙච්චි ඔබතුමා යහපාලන ආණ්ඩුව ආවහම උලතියයි කියලා ජනතාව හිතුවා. එහෙම හිතපු නිමල්ලංස මහත්මයා ආණ්ඩුව ඇමතිවරයෙකුත් අරගෙන නිදහස් පක්ෂයේ වත්තල සංවිධායකත් වෙලා ඉන්නවා. දේශපාලනේ හරි අමුතුයි නේද එහෙම බැලුවහම? නෑ කිසිම අමුතුභාවයක් නැහැ. මොකද මම තරම් ජනතාවට වැඩ කරපු කෙනෙක් නෑ. මං තරම් මේ රටේ සංවර්ධනයට දායකත්වයේ උණු කෙනෙක් නෑ. ඉතින් මේක ඔරොත්තු දෙන්න බැරි අය කරපු චෝදනා නිසා වෙනත් කිසිම චෝදනාවක් නෑ.